डेंसी मार्शल है। निल्ले पिरुनु रटक मतु परपुरट दायाद क्रीम महिंद चिंतन वेडपिलिविले प्रमुख अरमुनाई निल्ले यान्ने पुलुल अर्थे अनुव अदाल अरमुनु साथ साथ करगनी में भी अध्यापने हा सौख्य बलधारीन पमनाक्नोव पोलीसियतद पेवरीति बेन्ने पहर हरियनु हेकी वागकीमाक එහෙත් එම අංශ අදාළ වගකීම පැහැර හැරීමට වග බලාගෙන ඇති තත්වයක් තුළ නිල්ල සොයන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන ඖෂධයකට නව යොවන වියේ පාසල් සිසුන් ඇතමෙක් ඇබ්බැහි වෙමින් සිටනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ඇතම් සිසුන් අතර මෙලෙස නිල්ල සොයනමින් ප්‍රචලිත වී තිබෙන්නේ මානසික රෝගී තත්වයක් උත්සන්න වූ විට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධයක් නිල්ල සොයා වසංගතයේ තරම කරුණු කාරණා ඇතිව හිලිදරව් වූයේ ඉකුත් සිකුරාදා ගනේ මුල්ල ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ දසවැනි ශ්‍රේණියේ සිසුන් දෙදෙනෙකු පන්ති කාමරය තුලදී හදිසියේ අසනීප වීමත් සමගයි පාසලේ ගුරුවරියන් දෙදෙනෙකු හා ගුරුවරයෙකු විසින් ශාරීරික අප්‍රාණික වී සිහිමද තත්ත්වයේ පසු වූ අදාළ සිසුන් දෙදෙනා රාගම ශික්ෂණ රෝහලේ අංක 15 වාට්ටුවට ඇතුළත් කර තිබෙනවා එහිදී එම සිසුන් දෙදෙනා වෛද්‍යවරුන් හමුවේ පවසා ඇත්තේ තමන් ඇතුළු තම පන්තියේ තවත් කිහිප දෙනෙකු පෙර දින පාසලේදී අදාළ ඖෂධය එක් අයෙකු පෙති තුන බැගින් වන පරිදි භාවිත කළ බවයි මානසික රෝගී සත්‍යයන් නිසා ඇතිවන දැඩි ව්‍යාකූලත්වය පාලනය කිරීම සඳහා ලබා දෙන ඖෂධයක් තමයි වැරදි මාත්‍රාවකින් ලබාගෙන තියෙන්නේ එම වැරදි මාත්‍රාවකින් ලබා ගත්තට පස්සේ එම ඖෂධය නිසා ඇතිවන අතුරු ප්‍රතිවිපාක වලට මෙම ශිෂ්‍යවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සයිටිෆික් ලබා ගැනීමේ චේතනාවෙන් යම්කිසි පුද්ගලෙක් මෙම ඖෂධ ලබා ගත්තොත් එය ජීවිතහානි වලට පවා ලක් වෙන පුළුවන් මෙම ඖෂධ මෙම පාසල් ශිෂ්‍යවන්ට අතර පස් වෙන ඒ වැරදි ක්‍රම නවත්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි මේ සම්බන්ධයෙන් ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දක්වන ප්‍රතිචාරය මානසික රෝගී නොවන සිසු දරුවන් මානසික රෝග උත්සන්න වූ විට නිර්දේශ කරන ඖෂධ භාවිත කිරීම තරමටම බරපතල වූවක්. එනම් ඇය එක බ්‍රහස්පතින්දා තම පාසලේ සිසුන් දෙදෙනෙකු පන්ති කාමරය තුලදී හදිසියේ අසනීප නොවූ හා රෝහල්ගත කිරීමක් සිදු නොවූ බව පවසමින් විමර්ශන වෙත වැඩිදුරටත් අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළා. ඇය එලෙස ප්‍රතික්ෂේප කරන්නේ අදාළ සිසුන් දෙදෙනා රෝහලට ඇතුළත් කළ බාරකරුවා ලෙස ඉක්ුත් බ්‍රහස්පතින්දා සේවයට වාර්තා කළ ගලහිටියාව මධ්‍ය මහා විද්‍යාලයේ ගුරුවරියකගේ නම රාගම ශික්ෂණ රෝහලේ අංක 15 වාට්ටුවෙහි රෝගීන් ලියාපදිංචි කිරීමේ ලේඛනයේ සඳහන් වතිබේදී විදුහල්පතිනියගේ මේ ප්‍රතිචාරය සම්බන්ධයෙන් පුදුම විය යුතු නැහැ පසුගිය වසරේදී අපොස උසස් පෙළ විභාගය සඳහා මෙම විද්‍යාලයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුන් 15 දෙනෙකුගේ අයදුම්පත් විභාග දෙපාර්තමේන්තුව වෙත යැවීමේ වගකීම පැහැර හැරියේ මෙම විදුහල්පතිනියයි. ඒ සම්බන්ධයෙන් පැවති පරීක්ෂණයකින් පසු විදුහල්පතිනිය ස්ථාන මාරු කිරීමකට නිර්දේශ කෙරුණද අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කිහිප දෙනෙකුද කළේ මානසික රෝගී නොවන අය මානසික රෝගීන්ට නිර්දේශ කරන ඖෂධ භාවිත කිරීමේ විපරීතයට තරමක් සමාන ක්‍රියාවක්. එනම් පරීක්ෂණයෙන් වැරදිකාරිය වූ විදුහල්පතිනියට නොව මෙම විද්‍යාලයේ සිටින සහකාර විදුහල්පතිවරුන් 6 දෙනාගෙන් එක් අයෙකුට දඬුවම් කිරීමයි. ඒ තමන් විසින් තෝරාගත් උපගුරුවරියකට හැර අදාළ සහකාර විදුහල්පතිවරු 6 දෙනාගෙන් එක් අයෙකුට හෝ පාසලේ ලොක් සටහනක් හෝ තැබීමට විදුහල්පතිතුමිය විසින් අවසර නොදී තිබේදී තවත් සිසුන් දෙදෙනෙකු ඉක්ුත් සතියේ ගම්පහ රෝහලේ අංක 11 වාට්ටුවට ඇතුළු වී වෛද්‍යවරුන් හමුවේ හෙලිදරව් කර ඇත්තේ තමන් පෙර දින පාසලේදී තවත් පිරිසක් සමග අදාළ ඖෂධය භාවිත කළ බවයි. ඒ ප්‍රතිපාදිත කළා මනස විකෘති වෙලා ශරීරයේ විකෘති වෙලා මොදට ගියාම මොදෙ කියලා මැරෙනවා. ඒ වගේ අවස්ථා මට කීපයක් හම්බ වෙලා තියෙනවා. මම තේරුම් ගන්නේ මේ පාසල් ළමුන් මත්ද්‍රව්‍ය බීමට ප්‍රතිපාදිතයට දැන් නිල්ල පිරුණු රටක් වෙනුවට දැස් නිලංකාර කරගනිමින් බැඳිවල යන පරපුරක් මෙහි කිරීමට පාර කපන අන්තරාය කර ඖෂධ ටොෆි චොකලට් මෙන් බෙදා හරින අපරාධකරුවන්ටද එවන්නන්ගේ උකුසු ඇසින් මතු පරපුර බේරා ගැනීමට අපොහොසත් වගකීම් විරහිත ප්‍රධානින් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ජාතික වගකීමක් නොවේද අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යවරුනි පොලිස්පතිතුමනි මේ ඔබේ අවධානයේ පිණසයි